ආයුබෝවන්. ලේසියෙන්ම ලකුණු ගන්න පුළුවන් විභාග ප්‍රශ්නයක් තමයි තාපය පාඩමින් එන ප්‍රශ්නය. එවැනි පාඩමක් ප්‍රශ්නයක් අපි කතා කරමු. පළමුව ගැටලුව අපි කියවා ගනිමු. A හා B යනු තාප ධාරිතාවයේ නොගිනිය හැකි තරම් කුඩා සරසම් භාජන දෙකක්. ඔබට පේනවා A B භාජන දෙක එකම වගේ භාජන දෙකක් එකම ප්‍රමාණය. විශිෂ්ට තාප ධාරිතාවය එම භාජන දෙකේ දාලා තියෙන ද්‍රව දෙක වෙනස් කියලා ඔබට පේනවා. විශිෂ්ට තාප ධාරිතාවය 4200ක් සෙල්සියස් අංශයකට කිලෝග්‍රෑම්වල ජූල් වන ජලය කිලෝග්‍රෑම් දෙකක් ඒ භාජනයට දාලා තියෙනවා. විශිෂ්ට තාප ධාරිතාවය 2100ක් වෙන ද්‍රවයක් x කියන අන්‍ය අලු ද්‍රවයක් ඒකෙනුත් කිලෝග්‍රෑම් දෙකක් දාලා තිනවා B භාජනයට. දාලා තියෙන ද්‍රව ප්‍රමාණ සමානයි. කිලෝග්‍රෑම් දෙක බැගින් තමයි දාලා තියෙන්නේ. නමුත් එහි විශිෂ්ට තාප ධාරිතාවයන් වෙනස්. ඇත්තම බලවත් අපිට පේනවා A භාජනයට දාලා තියෙන ජලයේ විශිෂ්ට තාප ධාරිතාවය B භාජනයට දාලා තියෙන B භාජනයට දාලා තියෙන x වල විශිෂ්ට තාප ධාරිතාවය වගේ දෙගුණයක් වෙනවා. ඒ කියන්නේ උෂ්ණත්ව වෙනස, ඒ කියන්නේ තාපය ලබා දෙනකොට සිදුවන උෂ්ණත්ව වෙනස දෙගුණයක් වැඩි x ද්‍රවයේ භාගයකට අඩු වෙනවා ජලයේ සංසන්දනය කරොත්. ඒක තමයි තියෙන තත්ත්වය. තවත් මේක කියනවා ඒ එක් එක් භාජනයට තාපය 8400 ජූල් බැගින් සපයලා තියෙනවා කියලා. දැන් පළවෙනි ගැටලුව හෙදී අහනවා ඉහළ තාප ප්‍රමාණය සැපීමේදී ඒ බඳුනේහි අඩංගු ජලයේ උෂ්ණත්වය කොපමණ ඉහළ නැගීදයි ගණනය කරන්න කියලා. එතකොට අපිට පේනවා ජූල් 8400ක් තාප ප්‍රමාණයක් තමයි සපයන්නේ. එතකොට ජලයේ විශිෂ්ට තාප ධාරිතාවය දීලා තියෙනවා, ජලයේ ස්කන්ධය කිලෝග්‍රෑම් 2ක් කියලා දීලා තියෙනවා. මේ වගේ ඒකක ගැළපෙන ඒකක වලින් තමයි තියෙන්නේ. ඒ කියන්නේ විශිෂ්ට තාප ධාරිතාවයේ සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑම්යට ජූල් කියන එකකින් තියෙන්නේ. එතකොට ඒකට අපි දාන ද්‍රව්‍යයේ ඒ සම්බන්ධතාවයට අපි ඇඳා ගන්න අනිත් ද්‍රව්‍යවල ස්කන්ධයත් කිලෝග්‍රෑම් වලින් තමයි තියෙන්නේ. ග්‍රෑම් වලින් දීලා දෙනවා නම් කිලෝග්‍රෑම් වලට හරව ගන්නවා. මෙතනදී කිලෝග්‍රෑම් 2යි කියලා දීද්දි සින්ද ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට ඒ ඒකක අතර සම්බන්ධතාවය මෙන්න මේ සමීකරණයෙන් තමයි දෙන්නේ. E සමානයි mc θ කියන සමීකරණය. මේක ඔබ මතක තබා ගත යුතු සමීකරණයක්. E කියන්නේ තාප ප්‍රමාණය, නැත්නම් ශක්ති ප්‍රමාණය, තාප කියන්නේ ශක්තිය, m කියන්නේ ස්කන්ධය. එතකොට c කියන්නේ විශිෂ්ට තාප ධාරිතාවය, θ කියන්නේ උෂ්ණත්ව වෙනස. හරි. එතකොට E කියන්නේ තාප ශක්තිය, m කියන්නේ ස්කන්ධය. ස්කන්ධය කිලෝග්‍රෑම් වලින් තමයි අපි ගණනය කරන්නේ, මිනුම් කරන්නේ. C කියන්නේ විශිෂ්ට තාප ධාරිතාවය, ඊට පස්සේ θ කියන්නේ සෙල්සියස් අංශක වලින් අපි මිනුම් කරන උෂ්ණත්ව වෙනස. දැන් මෙම සමීකරණය භාවිතයෙන් අපට උෂ්ණත්ව වෙනස හොයන්න පුළුවන්. එතකොට θ කියන්නේ උෂ්ණත්ව වෙනස. ඒක තමයි හොයන්න තියෙන්නේ. ඊතුරු පද තුනේම අගයන් අපි දන්නවා. ඒ ගැටලුවේ දීලා තියෙනවා. මොකද්ද? E කියන්නේ දීලා තියෙන තාප ප්‍රමාණය, ඒක දීලා තියෙනවා. M කියන්නේ පද්ධති ස්කන්ධය, කියන්නේ මෙතන තාපය උරාගන්නේ, අවශෝෂණය කරගන්නේ ජලයනේ. ඒ ජලයේ කිලෝග්‍රෑම් 2යි කියලා දීලා තියෙනවා. ඊළඟට C කියන්නේ ජලයේ විශිෂ්ට තාප ධාරිතාවය, එකක් දීලා තියෙනවා. අපිට ඒ අගයන් ආදේශ කරමු ඉස්ස සමීකරණයට. දැන් තාප ප්‍රමාණය 8400යි ජූල් කියලා ගණනේ දීලා තියෙනවා. අපි 8400 E කියන දැනින් දාගමු. අපි මෙතනදී ඒකක දැම්මත් කමක් නැහැ, ඒකක නොදැම්මත් කමක් නැහැ. හැබැයි ඒකකව ගැළපෙන විදිහට තියෙනවා කියලා අපි අනිවාර්යෙන් ෂුවර් කරගන්න ඕන.
එතකොට 8400 ජූල් සමාන වෙනවා. එතකොට සමාන කිරීමේ වම් පැත්තේ E විතරනේ තියෙන්නේ. එතකොට E වෙනුවට තමයි අපි 8400 දැම්මේ. එතකොට සමාන කිරීමේ දකුණු පැත්තේ තියෙනවා MC තීටා කියන එක. එතකොට M කියන්නේ ස්කන්ධය. ස්කන්ධය කිලෝග්‍රෑම් 2යි කියන එක අපි එතෙන් දා ගන්නවා. ඊට පස්සේ ගුණිතයක් විදිහට තමයි ඊතරෝ රාශි දෙක තියෙන්නේ. C සහ තීටා ගුණිතයක් විදිහට තියෙන්නේ. මේ ටික මම කා ගන්නවා. ඔබට තනියම වුණත් මේ ගණන හදලා බලන්න පුළුවන් නිවැරදි පිළිතුර ලැබෙනවද කියලා. දොර සීට එන්නේ 4200ක්. ternary body ඉදමදි බවක් තියෙනවා. නමුත් ඒක ගණන කරන්න එපා. මේ C කියන එක නැහැ. ඊළඟට ගුණිතයක් ආයි එනවා. තීට කියන්නේ උෂ්ණත්වය. වෙනස අපි උෂ්ණත්වය වෙනස දන්නේ නැහැ. 4200 කිලෝග්‍රෑම් සෙල්සියස් අංශයකට ජූල් කියන ඒකකය විශේෂ තාපධාරිතාවයේ ඒකකය කිලෝග්‍රෑමයට සෙල්සියස් අංශයකට ජූල්. එතකොට මේ ඍණ එක දිහේදී තමයි අපි ටර් කියන වචනේ කියන්නේ. ඊළඟට මේ තීටා කියන්නේ උෂ්ණත්ව වෙනස. ඒක තමයි අපිට හොයන්න දෙන්නේ. ඒක අපි දන්නේ නැහැ තාම. ඉන්න අපි ඒ සලකුණම දානවා. දැන් අපිට පේනවා දැන් අඥාත පදයක් තියෙනවා නම් ඒකේ අගය හොයන්න ඕන නම් අපි ඒක උක්ත කරන්න ඕන. මේ ප්‍රකාශනයේ අපි ඒක උක්තේ බවට පත් කරන්න ඕන. එතකොට ඒකත් එක්ක තියෙන ගුණිත අනිත් පැත්තට අරින් ගන්න පුළුවන්. එතකොට කිලෝග්‍රෑම් 2 සහ 4200 කියන එක අනිත් පැත්තට අරින් ගන්න පුළුවන්. එතකොට ඒ පැත්තේ තීට විතරයි. අපි තීට තනියම ලියනවා. ඊළඟට අනිත් පැත්තේ තිබ්බේ 8400යි. ඊට පස්සේ තීටත් එක්ක තිබ්බ අගයන් දෙක අපි බෙදීමක් විදිහට තමයි. කියන්නේ ගුණ කිරීම අනිත් පැත්තට යද්දී බෙදීමක් වෙනවා. එතකොට 2 ගුණ කිරීම 4200 කියන ඒක තමයි. එතකොට අපිට පේනවා 2 ගුණ කිරීම 4200 කියන එක ගුණ කරනවාම එන්නේ 8400. එතකොට උඩ තියෙන්නේ 8400යි. භාගයක උඩයි 8යි එකම අගය තියෙනවා නම් කපලා දාන්න පුළුවන්. ඒ කපලා දැම්මම පස්සේ පිළිතුර 1 කියන එක තමයි එන්නේ. එතකොට අපිට පේනවා මෙම ගැටලුවේ පිළිතුර තීටාගය සෙල්සියස් අංශක 1යි කියලා තමයි පිළිතුර ලැබෙන්නේ. හරි. ඒ කියන්නේ අපි පළවෙනි ගැටලුවට පිළිතුර දැනටම සොයාගෙන අවසන්. ඒ කියන්නේ ජූල් 8400ක තාප ප්‍රමාණයක් කිලෝග්‍රෑම් 2ක් වූ ජලය ප්‍රමාණයකට සපයපුවහම ඒ ජලයේහි උෂ්ණත්ව වෙනස සෙල්සියස් අංශක 1ක් වෙනවා. ඊළඟ දෙවෙනි ගැටලුවේ අහනවා ඉහත තාපමාන සැපීමේදී B බඳුනේහි අඩංගු X ද්‍රවයේ උෂ්ණත්වය කොමන ඉහළ නැගීද? එහෙනම් X ද්‍රවයේ කොච්චර ඉහළ නැංගද? අපට පේනවා ජලයේහි සහ X ද්‍රවයේ විශිෂ්ට තාපධාරිතා සංසන්දනය කරපුවම ජලයේ විශිෂ්ට තාපධාරිතාවය 4200යි වගේම X විශිෂ්ටතාවධාරිතාවේ 2100යි. ඒ කියන්නේ ජලයේ විශිෂ්ටතාවධාරිතාවේ x වල විශිෂ්ටතාවධාරිතාවේ වගේ දෙගුණයක් වෙනවා. මම කලිනුත් කිව්වා වගේ උෂ්ණත්ව වෙනස එන්නේ ඒකේ අනිත් පැත්තට. විශිෂ්ටතාවධාරිතාවේ වැඩි නම් උෂ්ණත්ව වෙනස අඩුයි. විශිෂ්ටතාවධාරිතාවේ අඩුයි නම් උෂ්ණත්ව වෙනස වැඩි. එහෙනම් b වල උෂ්ණත්ව වෙනස වැඩි වෙන්න ඕන. මොකද විශිෂ්ටතාවධාරිතාවේ අඩු නිසා. විශිෂ්ටතාවධාරිතාවේ අඩකින් අඩු වෙනදා උෂ්ණත්ව වෙනස දෙගුණයක් වෙන්න ඕන. එහෙනම් ජලයේ උෂ්ණත්ව වෙනස මෙතනදී ජූල් 8400ක ශක්ති ප්‍රමාණයක් සැපුවට පස්සේ තාප ප්‍රමාණයක් සැපුවට පස්සේ සෙල්සියස් අංශක 1ක් වුණා. එම නිසා X ද්‍රවයට සම ප්‍රමාණ හින්දා කිලෝග්‍රෑම් 2ම හින්දා ජූල් 8400ක තාප ප්‍රමාණයක් සැපුවාම එහි උෂ්ණත්ව වෙනස සෙල්සියස් අංශක 2ක් වෙන්න ඕන. නම් පිළිතුර සෙල්සියස් අංශක 2කින් ඉහළ දගිනවා කියන එක. හරි. ඊළඟට බලමු තුන්වෙනි ගැටලුව. සිසිලන කාරකයක් ලෙස භාවිත කිරීමට වඩා උචිත වන්නේ ඉහත කුමන ද්‍රවයද? ඔබේ පේතුරට හේතු දක්වන්න. සිසිලන කාරකයක් කියන්නේ මොකක් හරි
ඒ කියන්නේ උෂ්ණත්වය රත් වෙච්ච වස්තුවක් සිසිල් කරන්න. රත් වෙච්ච දෙයක් සිසිල් කරන්න නම් එහි තිබ්බ තාපය අයින් කරන්න. තාපය ඉවත් කරන්න නම් ඒ තිබ්බ ද්‍රව්‍යයක තිබ්බ තාපය අවශෝෂණය කරන්න. ගොඩාක් තාපය අවශෝෂණය කළාට උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ නම්. ඒ කියන්නේ තාප ධාරිතාවය වැඩි නම් ඒ වගේ දෙයක් තමයි සිසිල්න කාරකයක් වශයෙන් භාවිත කරන්න පුළුවන්. එතකොට අපිට පේනවා විශිෂ්ට තාප ධාරිතාවයේ වැඩි එකක් මේකට වෙන්න ඕන කියන එක. එහෙනම් දීලා තියෙන ද්‍රව දෙක ජලය සහ x ද්‍රවය ඒ දෙක අතරින් විශිෂ්ට තාප ධාරිතාවයේ වැඩි වෙන්නේ 4200ක් වෙන්නේ ජලයේ. එහෙනම් සිසිල්න කාරකයක් ලෙස භාවිත කිරීමේ වඩාත් වන්නේ ජලය. ඉහත ද්‍රව දෙකෙන් උෂ්ණ වන්නේ ජලය. හේතුව තමයි විශිෂ්ට තාප ධාරිතාවයේ ඉහළගයක් ගැනීම. ඒ කියන්නේ වැඩි තාප ප්‍රමාණයක් අවශෝෂණය කිරීමෙන් අඩු උෂ්ණත්වයක් වෙනසක් පෙන්වුම් කිරීම. ඊළඟ හතරවෙනි ගැටලුව ගත්තාම ඒ භාජනයේට උෂ්ණ ප්‍රමාණයක් ඇතුළු කරන ලදී. කියන්නේ වෙනම දැන් මේ වෙනම වෙන පරීක්ෂණයක් ඉදිරියට කරගෙන යනවා. ඒ භාජනයේට උෂ්ණ ප්‍රමාණයක් ඇතුළත් කරලා උෂ්ණත්වය මරිනු අනතුරු බඳුන අඛණ්ඩව රත් කරනවා. උෂ්ණතමානියක් දාලා දිනවා ඊළඟට අඛණ්ඩව රත් කරනවා කියන්නේ තාපේ නොකඩවා ලබා දෙනවා. එහෙම දැන් රත් කරගෙන යද්දි උෂ්ණත්වය වැඩි වෙනවනේ. උෂ්ණතමානිය පෙන්ඳුම් කරනවා උෂ්ණත්වය ඉහළ යනවා. තාපේ අවශෝෂණය කරගන්නවත් එක්කම. මෙහෙම ගිහිල්ලා නමුත් එක් අවස්ථාවකදී එක්තරා උෂ්ණත්වයකට පැමිණි පසු උෂ්ණතමානිය පාටාංග තවදුරටත් ඉහළ යෑම නතර වෙනවා. එහෙනම් අපි තාපය ලබා දුන්නට උෂ්ණත්වය ඉහළ යන්නේ නැතර වුණා. හරිනම් තාපය අවශෝෂණය කරලා උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ. මෙහෙම වැඩි වෙගෙන ගිහින් එක්තරා අවස්ථාවකදී නැතර වුණා. තාපය ලබා දෙන උෂ්ණත්වයේ වැඩි වෙන්නේ නැහැ. ඊළඟට අහනවා එම නියත උෂ්ණත්වයේ කුමන නමකින් හඳුන්වනු ලැබේද? හරි. එහෙනම් මේක විශේෂ අවස්ථාවක් වෙන්න බෑ. නේද? එතකොට යම්කිසි ද්‍රවයකට තාපය ලබා දීමේදී උෂ්ණත්වය වැඩි වෙලා එක්තරා අවස්ථාවකදී උෂ්ණත්වය වැඩි වීම නතර වෙනවා නම් එම අවස්ථාවේ අපි කියනවා එම ද්‍රවයේ තාපාංකය කියලා. එම නියත උෂ්ණත්වය කුමන නමකින්ද හඳුන්වන්නේ? ඒතොර පිළිතුර එන්නේ තාපාංකය. එහෙනම් B ගැටලුව එම අවස්ථාවේදී ජලය තුළ නිරීක්ෂණය කළ හැකි කුමක්ද? අපි දන්නවා තාපාංකය කියන්නේ ද්‍රව තත්ත්වයේ පවතින දෙයක් වාෂ්ප කියන්නේ වායු තත්ත්වයට පව වෙනස් වෙන උෂ්ණත්වය තමයි තාපාංකය කියන්නේ. එතකොට එම අවස්ථාවේදී වෙන්නේ මොකද්ද? ද්‍රව තත්ත්වයේ තියෙන ජලය වායු තත්ත්වයේ තියෙන ජල වාෂ්ප බවට පත් වෙනවා. එහෙනම් ද්‍රවයක් වායුවක් වෙනවා. එතකොට එම ජල පරිමාවේ යට හරියේ තියෙන පහත හරියේ තියෙන ජලය වාෂ්ප වෙනකොට වායුවක් බවට පත් වෙනවා. එම වායුව බුබුලු ආකාරයෙන් වෙනතර වායු බුබුලු නැත්තම් බුබුලු ජලය නටනවා කියන එක තමයි නිරීක්ෂණය. ඊළඟට C එහිදී සිදුවන අවස්ථා විපර්යාසය. අවස්ථා විපර්යාසය තමයි ද්‍රව වායුවක් බවට පත් වීම. මේකට එක තනි නමක් අපි කියනවා වාෂ්පීකරණය කියලා. ද්‍රව වායු බවට පත් වෙනවා. ඒක තමයි අවස්ථා විපර්යාසය. ඒකට අපි කියනවා වාෂ්පීකරණය. ඊළඟට D ගැටලුව එම අවස්ථාවේදී අවශෝෂණය කරගනු ලබන තාපය කුමන නමකින් හැඳින්වෙයිද? දැන් උෂ්ණත්වය වැඩි වුණා නම් ද්‍රවයේ ඒ තාපය අවශෝෂණය කරගෙන උෂ්ණත්වය වැඩි වෙන එක නෙවෙන්නේ. නමුත් මේ විශේෂ අවස්ථාවකදී මේ තාපය අවශෝෂණය කරගෙන මොකද වෙන්නේ? ද්‍රව තත්ත්වයේ පවතින දෙයක් වායු තත්ත්වයට පත් වෙනවා. එහෙනම් වාෂ්පීකරණය වුණා. එහෙනම් මෙම අවශෝෂණය කරගන්නා තාප වලට අපි කියනවා වාෂ්පීකරණයේ গুপ্ত තාපය කියලා. গুপ্তයි කියන්නේ මොකද? තාපය උරා ගත්තාට අවශෝෂණය කරාට උෂ්ණත්වයේ වැඩිවීමක් පෙන්වන්නේ නැති වී. එහෙනම් গুপ্ত දෙයක් වගේ වෙන හින්දා ඒකට අපි කියනවා වාෂ්පීකරණයේ গুপ্ত තාපය කියලා. ඊළඟට දිගට ඊළඟ ගැටලුවෙන් 100 හා දිගටම තාපය සැපයුවද ද්‍රවයේ උෂ්ණත්වයේ ඉහළ නැගීම නතර වීම. ඒ ඉහළ නැගීම නතර වුණා. ඊට හේතුව ඒකට හේතුව තමයි ලබා දෙන තාප ශක්තිය ද්‍රව තත්ත්වයේ පවතින ජලය වායු
තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය ශක්තිය විදියට අවශෝෂණය ද්‍රව අංශු වලින් අවශෝෂණය කරගෙන වායු තත්ත්වයට පත් වීමයි. මෙවැනි ගැටලු අපි ඉදිරියට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. යම් කිසි මෙව ගැටලු සාකච්ඡා කිරීම වල ගැටලුක් තිබුණා නම් ඔබට කමෙන්ට් සෙක්ෂන් එකේදී විමසන්න පුළුවන්, පිළිතුරු ලබා දෙන්න පුළුවන්. තවත් මෙවැනි වීඩියෝ එකක් සමඟ සම්බන්ධ වෙමු.